ඉතින් කියාවෙලා දොර ඇරියාම ඉම්ලගේ චබි වර්ෂන් එක තමයි මේ විදිහට ඇවිල්ලා ආයුබෝවන් කියලා කියන්නේ. කියාම බය වෙලා වගේ බලාගෙන ඉන්නවා. මෙතනට ගෙනෙතවට පස්සේ ඉම්ලේ කියාටයි ගෙනෙටයි දෙන්නටම ආයුබෝවන් කියලා කියලා ඇය කවුද කියලා හඳුනලා දෙනවා. ඇය පොයිනීතා චාටර්ජී කියලා තමයි කියන්නේ. ආදරයට හැමෝම වගේ ඇයට පැටි කියලායි කියන්නේ කියලා තමයි ඉම්ලේ කියන්නේ. කියා ප්‍රශ්නාර්ථකෙන් වගේ අහනෝ පැටි ඉම්ලේ කියනවා ෂෝට් ඇන් ස්වීට් පැටි ගෙන්නේ අහනෝ හරි ෂෝට් ඇන් ස්වීට් තමයි ඒත් ඔයා කවුද එතකොට ඉම්ලේ කියනවා ඔයාලා දෙන්න මට ඇතුළට එන්න කියලා කියන්නේ නැද්ද ඉම්ලේ කියනවා අනේ ළමයිනේ මට කියන්න අමතක වුණානේ ඩේකේස් විද්‍යා මන්දිරේ ටීචර් කෙනෙක් තමයි මම ඔයාලා කැරිට පරක් වෙලානේ ඇඩ්මිෂන් ඇප්ලයි කරේ ඉතින් එනිසා යාට මුල සිලබස් ටික අනිවාර්යයෙන්ම කවර් වෙන්න ඕනේනේ අන්න ඒ වැඩේ කරන්න තමයි මම මෙහාට ආවේ ඉතින් ඉම්ලගේ ඇතුළට එන ගමන් අහනවා කැරි කොහෙද කැරි එකපාරට මතරවා මෙයාලට කතා කරනවා එක්ස්කියුස් මී අතරෝ ඉම්ලට කතා කරපු වෙලාවෙදි ඉම්ලෙන්නේ හොඳටම බය වෙලා හදිසියේවත් ඔයා වඳුනේ ගන්නේ කියලා ඉම්ලේ කල්පනා කරනවා කොහොම හරි මේ බය නැති කරගෙන මෙයාට මුණ දෙන්න ඕනේ අතරෝ අහනවා ඔයා කැරි ස්කූල් ටීචර් කෙනෙක්ද ඉම්ලේ කියනවා මිස් පැටි ෂෝට් ඇන් ස්වීට් පැටි ඉතින් අතරෝ ඉම්ලගෙන් ඉල්ලනවා මිස් පැටි මට ඔයාගේ ID එක බලන්න පුළුවන්ද ඉම්ලේ ටිකක් නර්වස් වෙනවා බය වෙච්ච පාර ඉම්ලේ බරුවට hina වෙනවා කියාගේ අතටත් පාරක් ගහලා ඉම්ලේ කියනවා ජොක්ස් වලට කැමති වගේ නේද ඉතින් එතකොට අතරෝ කියනවා මම නම් කැමති ඔයාගේ ID එක බලන්න කවුද නම කිව්වේ මිස් පැටි ඉතින් ඉම්ලේ හට මෙහාට ඇඹරි ඇඹරි අතරවට ඇගේ බෑග් එකෙන් ID එක අරගෙන පෙන්නනවා අතරව මම පරිස්සමට ID එක බලනවා ඊට පස්සේ ඕකේ නෝ මිස් පැටි මම මේක තවදුරටත් කන්ෆර්ම් කරගන්න ඕනේනේ ඒ නිසා මං ස්කූල් එකට කෝල් එකක් අරගෙන බලන්න ඉම්ලේ කියනවා හරි හරි ගන්න අතරව අපහු කියනවා මොකද ඉතින් අපි සේරටම වැඩි අපේ දුවගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේනේ මං හිතන්නේ ටීචර්ට තේරෙනව ඇති නේද අතරව කියනවා ෂෙනීට ෂෙනී එමනම් කෝල් එක කරන් බලනවද ෂෙනී වෙලාවෙම ඇගේ මොබයිල් එකෙන් කෝල් එක ගන්නවා ඩේකස් විද්‍යා මන්දිරේට අය කියනවා මම රන් රෙසිඩෙන්සි එකෙන් කතා කරන්නේ ඔයාලා ස්කූල් එකෙන් කවුරු හරි ටීචර් කෙනෙක් අපේ ගෙදරට එවුවද අපේ දුවට උගන්වන්න කියලා එයාගේ නම නම් කිව්වේ මිස් පැටි කියලා චෙනී ටිකක් ෂොක් වෙනවා අය කියනවා එහෙම නම තියෙන කවුරුත් ඔයාලගේ ස්කූල් එකේ නෑ ඒ කියන්නේ ඔන්න එතකොට මතරෝ කලබල වෙනවා අතරෝ කියනවා එයි මේ ඔය ෆේක් ටීචර් මම ඔයාව මේ දැමම පොලිසියට අල්ලලා දෙනවා ඊට පස්සේ දැනගන්න පුළුවන් ඔයා කවුද කියලා එම්ලේ කියනවා මගේ නම පුරණීතා චාටර්ජී අය කියනවා ස්කූල් එකෙන් පැටි කියන එක ඇත්තට දන්නේ නැහැ කියා අහනවා ඒත් ඉතින් ඔයා කිව්වනේ හැමෝම ඔයාට පැටි කියලායි කියන්නේ කියලා එම්ලේ කියාගේ අතට ගහලා ඇවත අල්ලු කරලා කියනවා ආදරේටනේ එහෙම කියන්නේ චිනිය අපව අහනවා ස්කූල් එකෙන් පරණීතා චාටර්ජී කියලා එහෙම කෙනෙක් කවුරු හරි ඉන්නවද ස්කූල් එකේ ඊට පස්සේ තැන්ක්ස් කරලා ෆෝන් එක කට් කරනවා හැමෝම නොයවසිල්ලෙන් බලාගෙන ඉන්නවා චිනිය මොකද්ද කියන්නේ කියලා චිනිය මුකුත් කතා නොකරන තැන දිව්‍ය අහනවා අනේ දුවේ මොකද්ද වෙලා තියෙන්නේ කියන්නකෝ චිනිය කියනවා මේ මිස් පැටි කියලා තියෙන ඇත්ත එයා මෙහෙට ඇවිල්ලා තියෙන කැරිට හෝම් ටියුෂන් දෙන්න ඉතින් ඉම්ලේ මතක් කරගන්නවා කලින් සිද්ධ වීමක් අය ගෙදර ඉන්න වෙලාවේදී ගෙදර ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් ඇවිල්ලා තියෙනවා ඩේකේස් විද්‍යා මන්දිරයෙන් ඒ කතා කරන කෙනා කියනවා හෙලෝ මම පරණීතා ශාටර්ජී කතා කරන්නේ මගේ රාජකාරිය කැරිට ටියුෂන් දෙන එක ඉම්ලේ ගලුවට ඒ වෙලාවේදී හොඳ අදහසක් එනවා ඉම්ලේ මේ ටීචර්ට කියනවා ටීචර් මේට නේක අවශ්‍ය නැහැ අපිට සේරටම කලින් කැරිට ටීචර් කෙනෙක්ව හම්බ වුණා ඒ ටීචර් අහනවා ඔයා කියන ටීචර්ගේ නම මොකක්ද ඉම්ලේ කල්පනා කරලා බලලා කියනවා එයාගේ නම මිස් පැටි ඊට පස්සේ ඉම්ලේ කල්පනා කරනවා අතරව ඔයා මට කැරිව මුණ ගැහෙන්න ඉඩ දෙන්නේ නැහනේ හැබැයි ඉතින් ඔයා කොහොමද මිස් පැටි කැරිව හම්බ වෙන එක නවත්තන්නේ අය සෙදේම මතක් කරගෙන ඉම්ලේ අපහු කියනවා දැන් චෙකින් කරන දේවල් ඉවරයිද මට දැන්වත් කියන්නකෝ මගේ ස්ටුඩන්ට් කොහෙද ඉන්නේ අනේ බලන්නකෝ මෙන්න මෙයා සිකියුරිටි චෙකින් කරනවා වගේනේ අතරව කියනවා මේ අහන්න ටීචර් අපේ ගෙදර ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒ දේවල් අස්සේ කැරි කොහොම පාඩම් කරන්නද කියලා මටත් තේරෙන්නේ නැහැ ඒ වෙලාවෙදි චිනි අතරව ගාවට ඇවිල්ලා කියනවා ආටෝ ප්ලීස් මේක හොඳ අවස්ථාවක්නේ අපිට පුළුවන් මේ වීක් මිනිටම
කෑරික සිලබස් එක කවර් කරගන්න. අනික ඉතින් යාට පාඩම් ටිකක් මගහැරිලත් නේ තියෙන්නේ. කොහොමත් ඉතින් මිස් පැටි එක ඉන්නකොට කෑරිට එමෙලව මතක් වෙන හේකුත් නෑ. ඒකත් හොඳයිනේ. ඉතින් අතරව එකට එකඟ වෙනවා. අතරව කියනවා මිස් චැටර්ජි. එමෙල අනික පැත්ත හැල්ල කියනවා මිස් පැටි. අතරව කියනවා හරි මිස් පැටි. ඔයා කෑරික සිලබස් එක කොහොම හරි කවර් කරලා දෙන්න. එමෙල කියනවා හරි හරි. ඒ ගැන බය වෙන්න ඕනේ. මම මෙහෙ නැවතිලා හරි ඒ ටික කරලා දෙන්න. ඒ ගැන පොඩ්ඩක්වත් බයක් තියාගන්න එපා. එවලාවෙදි අතරවට එනවා කෝල් එකක්. අතරව මම එක්සයිට් වෙලා කතා කරනවා. මිස්ටර් මෙහෙතා ආර් යූ ෂෝ? Thank you so much sir. Thank you so much. ෆෝන් කෝල් එක කට් කරලා අතර කෑ ගහලා කියනවා මම් මිස්ටර් මෙහෙතා කතා කරේ. එයා මෙහෙ ගොඩාක් ලොකු ඉවෙන්ට් ඕගනයිසර් කෙනෙක්. එයාගේ ලොකුම ලොකු ඉවෙන්ට් එකේ මට පර්ෆෝම් කරන්න එයා අවස්ථාව දීලා මම් I'm so happy. දේවිකා එනවා අතරව ගාවට. ඇයි කියනවා අට්ටු මේක ඔයාට ලොකු අවස්ථාවක් නේ. අතරව කියනවා ඔව් මම් මේ අවුරුදු පහට මට මේ වගේ දේවල් ගොඩාක් මගහැරුණා. හැබැයි මට අද පර්ෆෝම් කරන්න අවස්ථාවක් හම්බ වෙලා. අතරව කියනවා මේ වගේම පුළුවන් තරම් ඉක්මනටම මට කෑරිගේ හේන හැබැයි කරන්න පුළුවන් වේවි. ඒ අසාවෙන් හිටියේ මම ඩීජේ කෙනෙක් විදිහට ප්ලේ කරනවා බලන්න. කොහොමහරි චිනේ අහනෝ එතට මේ මැරේජ් එකේ වැඩත් එක්ක ඔයාට ඉවෙන්ට් එක මැනේජ් කරගන්න පුළුවන් වේවිද? අතරව කියනවා චිනේ එක රැයකින් ඉවෙන්ට් එක ඉවර වෙනවනේ. ඔයා දන්නවද? මේ නගරේ තියෙන ලොකුම ඉවෙන්ට් එක මේක පර්ෆෝම් කරන්න ගොඩක් ලොකු ලොකු ඩීජේස්ලා හීන දකින්නවා. මිස්ටර් මෙහෙත මට පර්සනලි කතා කරලා මේ ඉන්වයිට් කරේ. මොන දෙයක් නිසාවත් මට මේ චාන්ස් එක නැති කරගන්න බෑ චිනේ. කැරිටත් පොළවන්නේ මං ඩීජේ කෙනෙක් විදිහට ඉන්නවා බලන්න. කොහොමහරි අතරව අනෙක් පැත්ත හැල්ල යන්න හදද්දී වේට කෙනෙක්ගේ ඇඟේ හැපෙනවා. ඔහු අරගෙන ආපු කෙරි වේදුරුව හැමම බෙමට හැලෙනවා. එමලගේ කටින් මේ වේටර්ගේ නම කියවෙනවා මංගල් කියලා. අතරවට අන්තිමට වගේ ඇහෙනවා. අතරව අහනවා මං මොකද කිව්වේ? එම්ල කියනවා ඒ මෑන් මොනවද මේ කරන්නේ වගේ ඇස් පේන්නේ නැද්ද? එම්ලේ අතර මෙතනින් ගියට පස්සේ කල්පනා කරනවා අනේ මන්දා මගේ හිතට ලොකු අමතක් දැනෙනවා. අතර ඔයා නැවතුණා නම් හොඳයි. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. ඇයි මේ විදිහට කිරි වේදුරුව වැටුනේ? ඒක අසුබ ලකුණක්ද? ප්ලීස් අතර නවතින්න ප්ලීස්. ඇයි එහෙම හිතෙන් හිතනවා? කොහොම හරි අතර යන්න හදද්දී කෑරි ගෙහෙලා අතරවට කතා කරනවා මංකි ඩෑඩ්. ඔහම නවතින්නකෝ. අතරව කියනවා කැරිට මංකි ඩෑඩ්ට තියෙනවා වැදගත් මීටින් එකක්. කැරි අතරවත් එක කතා කරනවා. එම්ලි හොරාට බලාගෙන ඉන්නේ. ඇයි කල්පනා කරනවා කැරි ඔයාට කියනවනේ නවතින්න කියලා. ඒ නිසා නවතින්න ප්ලීස්. අනේ දේව මෑණියනි අද මොකක් හරි වැරැද්දක් වෙන්න පුළුවන්ද? ඇයි මට මෙහෙම දැනෙන්නේ? අතරව කැරිට කියනවා බේබි මං ප්‍රොමිස් වෙන්නම් ඉක්මනටම එනවා. කොහොම හරි ඉතින් අතරව කැරිට විහිළු කළා මෙතනින් යනවා. ඊට පස්සේ එම්ලි කැරිගේ අතින් අල්ලගෙන අතරවගේ රූම් එකට එනවා. ඇයට ගන්නන්න කාමරයට වට පස්සේ කැරි කියනවා මිස් පැටි මට ඇත්තටම හරිම මහන්සියනේ. මං දැන් ඉගෙන ගන්න ඕනේද? ඔයා දන්නවද මට තම අවුරුදු 5යි. එම්ලි කියනවා ඔයා දැන් ඉගෙන ගන්න මොන්නේ? මකද ටියුෂන් එක ගන්න පළවෙනි දවසේ අපි චුට්ටක් සෙල්ලම් කරනවා. එම්ලි ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ වෙන්න දාලා කැරිත් එක ඩාන්ස් කරනවා. කැරිව වඩාගෙන කැරකෙනවා. ඩාන්ස් ගල් ඉවර වෙලා අඳ උඩට ඇවිල්ලා කැරි කියනවා පැටිට මිස් පැටි මට මොකුත් තේරෙන්නේ නෑනේ. මොකද සින්දුවේ තේරුම? කැරි මේ අහන්නේ එම්ලි ප්ලේ කරපු සින්දුවේ තේරුම. එම්ලි කියනවා ඒක හරි ලස්සන සින්දුවක් පොතේ. ඒකේ තේරුම තමයි අපිත් එක්ක කවුරුවත් ඇවිදගෙන යන්න එන්නේ නැත්නම් අපි තනියම හරි ඇවිදගෙන යන්න ඕනේ. කැරි අහනවා තනියම ඇවිදගෙන යනකොට බය හිතෙන්නේ නැද්ද? එම්ලි කියනවා ටිකක් බය හිතේවි. හැබැයි ඉතින් ගොඩක් ශක්තිමත් වෙන්න ඕනේ. ඔයත් ගොඩක් ශක්තිමත් නේද? කැරි කියනවා ඔව්. ප්‍රින්සස් අම්මත් කියනවා මං ගොඩක් ශක්තිමත් කියලා. කැරි කියනවා මිස් පැටි ඔයා හරි ලස්සනට කතා කරනවා. කොහොම හරි කැරි එම්ලිත් එක්ක කතා කර කර ඉන්නකොට මෙතනට ෂිනී එනවා. කැරි පැටිත් එක්ක ඉන්න විදිහ දැකලා ෂිනී කල්පනා කරනවා පේන විදිහට නම් මිස් පැටි වගකීමෙන් වැඩ කරන පාටයි. කැරි පැටිට කැමති වගේ. අය කියනවා මිස් පැටි අද මගේ වෙඩින් එකේ ප්‍රිපරේෂන්ස් ගොඩක් තියෙනවා. ඒවත් එක මං ගොඩක් බිසි. අනේ ඔයාට පුළුවන් මට චුට්ටක් උදව් කරන්න? මං කැරිගේ කැම ටික හදලා තියෙන්නේ. I'm so sorry. ඔයාට කරදර කරනවා නම් අනේ පුළුවන් කමක් තියෙනවා නම් ඔයාට පුළුවන් ද කැරිට කැම ටික කවන්න? එතෙ එමිලගේ කටින් කියවෙනවා හරි හරි අනේ මම කවන්නම් ඒකනේ මම ආවේ. එහෙම කියලා අය කැරිව වැළඳ ගන්නවා. චිනි පොදුම වෙලාවකේ බලාගෙන ඉන්නවා. එමිල කියනවා අයියෝ ඉතින් මම ආවේ කැරිව බලා ගන්නනේ. අපහො
චිනේ කියනවා thank you so much miss patty ඉතින් චිනේ කියනවා කැරි ඔයාගේ ටීචර්ට කරදර කරන්න එහෙම නැහැ හොඳද චිනේ මෙතනින් ගියාට පස්සේ එමිලි කල්පනා කරනවා අතරවා තාමත්තා වෙනෑනේ අනේ මන්දා එයාට කිසිම කරදරයක් නම් වෙන්න එපා ටික වෙලාවකින් වේටර් කැරිගේ කැම ටික අරගෙන එනවා එමිලි කෑ ගහනවා අන්න කැම ටික ඇවිල්ලා ඉතින් එමිලි කැම ටික කවලා කැරිට බෙහෙත් ටිකත් හරියට පොවනවා ඊට පස්සේ ඇයව සනීපට නිදි කරවන්න තමයි මේ හදන්නේ එම්ලි කැරිට නිින්ද යනකම් කතාවකුත් කියනවා. එතෙන් ටික වෙලාවක් යනකොට කැරිට හොඳටම නිින්ද ගිහිල්ලා. බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.